ආයුබෝවන් යාළුවනේ සවි කිචන් YouTube channel එකට මම ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ බර අඩු බබාලට කුරක්කම් පිටි වලින් පූර්ණ තිනුකු පිටිත් එකතු කරලා කුරක්කම් පිටි හැලප. කුරක්කම් පිටි ග්‍රෑම් 100ක්. තිරිඟු පිටි ග්‍රෑම් 200ක්. රතු සීනි ග්‍රෑම් 250ක්. පූර්ණ තිරිඟු පිටි ග්‍රෑම් 100ක්. පොල් ස්වල්පයක්. මේ බලන්නකෝ මම මේ පොල් බෑයේ මෙන්න මෙච්චරයි ගාගත්තේ. කැඳ කොළ වල ගාගන්න පොල් තෙල්. ඔයාලා දන්නවද මම මේ පොල් තෙල් ගත්තේ කැඳ කොළේ හැලප දැම්මාම හොඳට ගැලවෙනවා. පොල් තෙල් ගාගත්තාම මේ බලන්නකෝ පූර්ණ තිරිඟු පිටි වල කවරේ. ඔයාලට මේ පූර්ණ තිරිඟු පිටි සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. කැඳ කොළ ස්වල්පයක්. වැනිලා එසෙන්ස්. අපි දැන් මේක හදාගමු. පළමුව අපි කුරක්කම් පිටි ටික හලාගමු. අපි දැන් පූර්ණ තිරිඟු පිටි ටිකත් හලා ගන්නවා. අපි මෙහිම හලා ගන්න යාළුවනේ මේ පිටි වල කැට තියෙනවනේ. ඒ කැට ටික පොඩි කර ගන්න ඕනි හින්දා. මේ බලන්නකො. දැන් අපි තිරිඟු පිටි ටිකක් ටික ටික දාලා හලාගමු. ඔන්න මන් දැන් පිටි ටික හලාගෙන ඉවරයි. දැන් හොඳට මිශ්‍ර කරගමු. දැන් යාළුවනේ අපි සීනි ටිකක් මේකට දාගන්නවා. පොල් ටිකක් දාගන්නවා. මට ඔයාලට කියන්න අමතක වුණු තවත් දෙයක් තමයි අපි මේකට වතුර ටිකක් පාවිච්චි කරනවා. මේ වතුර ටිකට මම ලුණු ස්වල්පයක් දාගෙන තමයි තියෙන්නේ. අපි මේ වතුර ටික දාලා පදමෙනකම් මේ ටික අනාගමු. අපි මෙන්න මේ ගානට පදමෙනකම් වතුර ටික ටික දාලා අනා ගන්නවා මේක. මේ බලන්නකො පදම. අපි දැන් කැඳ කොළවල පොල් තිර ටිකක් තවරගමු. මෙන්න මේ ආකාරයට අපි පොල් තෙල් ටිකක් ගාගමු.
apime tel hondin da gattahama kenda kole halata lesiyenma galawa ganna puluwa. Kenda kole okkogema ga ganna. Onne aluwane dammama vanilla essence ටිකක් මේකට දා ගන්නවා. අපි දැන් මේක හොඳින් කලවම් කර ගන්නවා. චූටි බබාලා රසට සුවඳට කැමතිනේ. ඒකයි මම වැනිලා එසෙන්ස් පාවිච්චි කළේ. දැන් මේකෙන් ටික ටික කැඳ කොළ වලට දාගමු. මෙන්න මේ ආකාරයට දාගෙන මෙන්න මෙහෙම කැඳ කොලේ හෙමින් හෙමින් තද කරනවා. මේ ආකාරයට මම කැඳ කොළ සියල්ලටම දා ගන්නවා යාළුවනි. ඔන්න යාළුවනි මං කැඳ කොළ වලට දාගෙන ඉවරයි. දැන් අපි ස්ටිමර් එකට මේ ටික දාගමු. මේ බලන්නකෝ මම මේ ටික පැත්තෙන් පැත්තෙන් තමයි දාගන්නේ. එතකොට අපිට හැලප ටික පහසුවෙන්ම දම්බ ගන්න පුළුවන්. අපි දැන් මේ ටික දම්බ ගමු. ඔන්න යාළුවනේ මම වතුර ටික රත් වෙන්න දීලා තිබුණේ. මම දැන් ස්ටිමර් එක මෙන්න මෙහෙම තියා ගන්නවා. දැන් අපි හැලප ටික හොඳින් තම්බ ගමු. ඔන්න යාළුවනේ මගේ හැලප ටික නම් දැන් හොඳට තැම්බිලා. බලමු අපි ගලවලා. මේ බලන්නකෝ පහසුවෙන් ගැලවෙනව නේද? අපි පොල් තෙල් ගාගත්තනේ. ඒ හින්දා හැලප පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. මේ බලන්නකෝ ලස්සන. අපි දැන් මේ හැලප පිළිගන්නමු. ඔයාලත් රසම රසට පෝෂදායී විදිහට මං හැදුවා වගේ කුරක්කම් පිටි වලින් හැලප හදලා දෙන්න. චූටි බබාලා ආසාවෙන් කයි. යාළුවනේ මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. ඒකම එන bell icon එකද click කරන්න. මගේ මේ video එක හොඳයි නම් like එකක් දාන්න. comment කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. ගොඩක් ස්තුතියි ඔයාලට.